අයිවඩ යාල මෙතුරයින්න වටපිට යුටි චලගත්තක දෙදස් ධනම අපේ විසික්කද ලංකාවට සිදුවුණු පාස්කු ප්‍රහාරයෙන් පස්සේ ලකායි බෝධන කතර ප්‍රසිදිරි පත්වෙනවා හැකර ටීමක ඉති මේ හැකර ටීම එක තමා එනවන මිස්කයන් ඉති මෙයාල ගැන කතාකරොත් මෙයාල අසාධාරණයට එරෙහිව නැගී සිටින හැකරවරුන් පිරිස බ්ලක් හැට්සා වයිට හැට්ස් කියලා හැකරවරුන් දෙපිරිසක්කින්නවා ඉති මේතරින් බ්ලක් හැට්ස් විදිර හඳුන්න්නේ අපරාධ කරන හැකරවරු ඉති මේ එනනමිස් කියන හැක කණ්ඩායම අයිති වෙන්නේ වයිට් හැට් කියන ගැනට ඉති මෙයාල අසාධාරණයට එරෙහිව නැගී සිටින හැකරවරුන් පිරිස 2003 තමා මෙයාල සංවිධානයක් විදිහට කටයුතු කරන්න පටන් ගන්න තියෙන්නේ එතනින් පස්සේ අද වෙනකම්ම ලෝකේ කොහේ හරි අසාධාරණයක් දැක්කොත් මෙයාල නැගී සිටිනවා මෙයාල එවෙනුවෙන් පෙනී ඉන්න ඉතින් මේක තමා මේ හැකර්වරුන්ගේ විශේෂත්වය. ඇනනිමස් හැකර් කණ්ඩායම හඳුන්වන්නේ ජනහිතකාමී හැකර්වරුන් විදියට. හැබැයි කොච්චර ජනහිතකාමී වුණත් මෙයාලගේ වැඩ නම් ලේසි පහසු වැඩ නෙවෙයි. මෙයාලා භයානක වැඩ තමයි කරන්නේ. මේ හැකර්වරුන් මොකක් හරි අසාධාරණයක් සිද්ධ වුණාම වීඩියෝ එකක් අන්තර්ජාලයට මුදා හරිනවා. හැබැයි ඒ අන්තර්ජාලයට මුදා හරින වීඩියෝවේ එයාලා වෙස් මූණක් පැලඳගෙන ඉන්නවා. ඒ කියන්නේ මාස්ක් එකක් පැලඳගෙන මෙයාලගේ කටහඬවලුත් යම් කිසි ආකාරයකට වෙනස් කළා තමයි කතා කරන්නේ. ඒ කියන්නේ මෙයාලව හරියටම අඳුරගන්න බැරි වෙන්න තමයි මේ විදිහට කටයුතු කරන්නේ. ඉතින් අපි දැක්ක පාස්කු ප්‍රහාරයෙන් පස්සෙත් මෙයාලා අන්තර්ජාලයට වීඩියෝ එකක් මුදා හැරලා තිබුණා. ඒක ඔයා මේ වෙනකන් අහලා නැත්නම් අනිවාර්යයෙන්ම ගිහිල්ලා ආන්න ඇනනිමස් YouTube channel එකේ තියෙනවා මේ වීඩියෝ එක ලංකාව වෙනුවෙන් ත්‍රස්තවාදී ප්‍රහාරය වෙනුවෙන් නිකුත් කරපු වීඩියෝ එක. ලෝකේ ආරක්ෂිතම වෙබ්සයිට් වලින් එකක් තමයි WikiLeaks කියන්නේ. මේ වෙබ් අඩවිය ඇමරිකාවේ රහස් කීපයක් එළියට දානවා. ඊට පස්සේ මෙයාලට සහාය දක්වපු සමාගම් කීපයක්ම මෙතනින් අයින් වෙලා යනවා. ඉතින් මේකට මැදිහත් වුණු මේ ඇනනිමස් කියන හැකර් කණ්ඩායම WikiLeaks කියන වෙබ්සයිට් එකත් එක්ක එකතු වෙලා WikiLeaks ගිණුම් තහනම් කරපු සමාගම් වලට යුද ප්‍රකාශ කරනවා. මේ සමාගම් මෙසේ සමාගම් නෙවෙයි මාස්ටර්කාඩ් වීසා පේපැල් මේ වගේ සමාගම් වලට තමයි මෙයාලා යුද ප්‍රකාශ කරන්නේ. ඒත් එක්කම 2012 දී FBI ආයතනය විසින් මෙගා අප්ලෝඩ් කියන වෙබ්සයිට් එක චිත්‍රපට හිමිකම් උල්ලංඝනය කරා කියලා අසාධාරණ විදිහට මේ සයිට් එක තහනම් කරනවා. ඉතින් මෙතෙන්දිත් ඇනනිමස් හැකර්ස් කණ්ඩායම මේකට මැදිහත් වෙලා රෙකෝඩින් ඉන්ඩස්ට්‍රි හා මෝෂන් පික්චර්ස් ඇසෝසියේෂන් ඔෆ් ඇමරිකා හි වෙබ් අඩවි වලට TFT වර්ගයේ ප්‍රහාරයක් එල්ල කරලා සම්පූර්ණයෙන්ම ඒ වෙබ් අඩවි නවත්තලා දානවා. ඒත් එක්කම අපි හොඳටම දන්න සමාගමක් තමයි Sony සමාගම. Sony සමාගමටත් මේ ඇනනිමස් හැකර්ස්ලා ප්‍රහාරයක් එල්ල කරනවා. ඒකට හේතුව තමයි එයාලා PlayStation නිකුත් කරපු කාලේ ජෝර්ජ් කියලා පුද්ගලෙක් ඒ PlayStation එකට මුද්‍රුකාංගයක් එකතු කරලා දිනවා. Tamanට කැමති මුද්‍රුකාංගයක් ඒකට ඇතුළත් කරන්න පුළුවන් විදියට. ඉතින් එතෙන්දී Sony සමාගම එයාලට පාඩුවක් වුණා කියලා, එයාලට ඒකෙන් කරදරයක් වුණා කියලා ඒ පුද්ගලයාට එරෙහිව අසාධාරණ විදියට නඩුවක් දානවා. ඉතින් මෙතෙන්දිත් මේ ඇනනිමස් කියන හැකර් කණ්ඩායම මැදිහත් වෙනවා. ඊට පස්සේ Sony සමාගමේ PlayStation ජාලයට සයිබර් ප්‍රහාරයක් එල්ල කරනවා. ඇමරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විශේෂ ප්‍රකාශයක් කරනවා. ඒ රට භූමිය මුස්ලිම් වරුන්ට සම්පූර්ණයෙන්ම තහනම් කරන්න ඕන කියලා. ඊට පස්සේ මේ හැකර්ස්ලා එකතු වෙලා ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ වෙබ් අඩවිය తాවකාලිකව විරහිත කරනවා. ඊට පස්සේ ට්විටර් හරහා පණිවිඩයක් යවලා දෙනවා වචනයක් ප්‍රකාශ කරද්දී දෙපාරක් සිතන්න පුරුදු වෙන්න කියලා. ඒත් එක්කම 2001 දී බැංක් ඔෆ් ඇමරිකා කියන බැංකුවට විශාල ප්‍රහාරයක් මෙයාලා එල්ල කරනවා. මෙයාලා මේ බැංකුවත් එක්ක ගනුදෙනු කරපු පුද්ගලයෙක්ගේ අවුරුදු 7ක විතර ගනුදෙනු සියල්ලම අන්තර්ජාලයට මුදා හැරලා තිනවා. ඊට පස්සේ යාලගේ ගනුදෙනු හැමතැනම පැතිරලා ගියාට පස්සේ මේ බැංකුව කොටස් වෙළඳපොලේ විශාල පසුබැසීමකට ලක් වෙලා තිනවා. ඒත් එක්කම 2001 පෙබරවාරි 25 වෙනිදා අයර්ලන්තයේ ඡන්දය අතරතුර ප්‍රධාන පක්ෂයකට මෙයාලා පහරක් එල්ල කරලා තිනවා. ඔවුන් නෙව වෙබ් අඩවිය හැක් කර කිසිදු දෙයක් ආරක්ෂිත නැත. ඔබ ඔබේ පක්ෂය ගැන විශ්වාසයක් තිබුවද ඔවුන් ඔබව ආරක්ෂා කිරීමට කිසිදු පියවරක් ගන්නේද නැත. දැනට ඔවුන් ඔබට නිදහසේ කතා කිරීමට ඉඩ දුන්නද ඉදිරියේදී එයත් වාරණය කරන ලද අවදිවන්න. මේ විදිහට යාලා සටහනක් තියලා දෙනවා. ඒ විතරක් නෙමෙයි ලෝකේ දරුණුම ත්‍රස්තවාදී කණ්ඩායමක් වන ISIS ත්‍රස්තවාදීන්ගේ ක්‍රියාවලටත් මෙයාලා මැදිහත් වෙලා තියෙනවා. ISIS ත්‍රස්තවාදී ප්‍රධානීන්ගේ ට්විටර් ගිණුම් 1500කට විතර මෙයාලා සමලිංගික දර්ශන එකතු කරලා තියෙනවා. ඊට පස්සේ යාල ප්‍රකාශයක් කරනවා මේ ගිණුම් 1500ම හැක් කරේ එක පුද්ගලයෙක් කියලා. ඒත් එක්කම එක ගිණුමක් හැක් කරන්න ගත උනේ විනාඩියක විතර කාලයක් කියලා. ඉතින් එතනින්ම අපිට ඔවුන්ගේ හැකියාව ගැන තක්සේරු කරන්න පුළුවන් කොච්චරද කියලා. මොකද යාල විනාඩියකින් ට්විටර් ගිණුමක් හැක් කරලා දිනවා ISIS ත්‍රස්තවාදීන්ගේ. මොවුන් නීතිය බිඳ දමමින් කටයුතු කරත් ජනතාවට විශාල සේවයක් කරනවා මේ වෙනකොට. ලංකාව ගැනත් ප්‍රකාශයක් සිද්ධ කරලා තිබුණා පහුගිය දවස්වල. ලෝකේ පුරාම ඉන්න එක එක රටවල්වල ඉන්න හැකර්ස්ලගෙන් සයිබර් ප්‍රහාර එල්ල වෙනවා නිර්ණාමික වශයෙන්. ඒ අතරින් දුසිම් ගණන් හැකර්ස්ලා මේ වෙනකොට අත්අඩංගුවට අරන් තිනා. හැබැයි මේ ඇනනිමස් කියන හැකර් කණ්ඩායම මේ වෙනකොට නිදැල්ලේ ඉන්නවා. මෙයාලා ඉන්න තැනක්වත් කාටවත් හොයාගන්න බෑ. කොහොම වුණත් මෙයාලා මිනිසුන්ට කරන සේවය අපි අගය කරන්න ඕනේ අනිවාර්යයෙන්ම. මෙයාලා හැකර්ස්ලා වුණත් ජනතාවට විශාල සේවයක් කරනවා. ඉතින් ඔයා මොකද හිතන්නේ මේ ගැන? අනිවාර්යයෙන්ම පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න. ඉතින් මේ විදියම වීඩියෝ එකකින් අම්මෙන බලාපොරොත්තුෙන් සමුගෙට යන්නටයි මේ සූදානම් වෙන්නේ. ඔයාලා තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැම්ම පල්ලේ රතු වඩ බඩන ගවලා subscribe කරන්න. ඒ වගේ පුංචි bell icon එක click කරොත් අපි අලුතෙන් වීඩියෝ දාපු ගමන් ඔයාලා ළඟට ගෙන්න ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් අලුත් වීඩියෝකින් හැමෝම සියලුම දෙනාට සුබ දවසක්.